හෙල්ලෝ කට්ටිය, අදත්තින් වැඩ අස්සේ පොඩි සුපිරි බයික් එකක් ආවා රිපෙයාර් එකකට. බලන්නකෝ මේ මල්ලිට වෙලා තියෙන දේ. තල්ලු කරන් ආවේ ගම්පහ ඉඳන්. ඊයේ රෑ ගෙනත් දැම්මේ මට හයි කරන්න. එයාගේ චේනිස් පොකට් එක පැත්තේ රේසර් ඔක්කොම කඩාගෙන ඇතුළට ගිහින්. මේවා ඉතින් වෙන්න කලින් ඉතින් ඕගොල්ලන්ට මේ පොඩි සද්ද බද්ද ඇහෙනවා. එතකොට බලන්න ඕන. සාමාන්‍ය ඉතින් මේවා හෙලවෙනවාද කියලා සතියකට පාරක්වත් බලන්න ඕන. පේනවනේ. දැන් මේක පදිද්දි හිර වුණා නම් මොන දෙයියන්ට කියන්නද? ඔක් කෙලින්ම ලොක් වෙනවා ඉතින් ආය රෝදේ. හයියෙන් යන වෙලාවක මේක වුණා නම් එහෙම ඉතින් සම්පූර්ණ හිර වෙලා ඉතින් බයිසිකලේ ලෙස්සල යනවා. ඒක ඉතින් අනතුරන්නේ කාලයක් ඉතින් ඇඳට වෙලා ඉන්න වෙනවා. ඊට වඩා ලේසි ඔගොල්ලෝ සතියේ සැරයක් බ්‍රේක්, ක්ලච් මේ වගේ රෝද හොල්ලලා රේසර්, ෂොක් ඒවා බලන්න. සාමාන්‍යයෙන් පදින බයිසිකලේනේ විකුණන්න ගේන ඒවා නෙමෙයිනේ. පේනවනේ රේසරේ නැහැ. කඩාගෙන අතුලට ගිහින් ඔය පේනවද? අඩු ගානේ ඔයිල් සීල් එකක් නැහැ. ඔය රේසර් වලට මේ වතුර බහිනකොට උතන ඔයිල් සීල් එකක් තියෙනවා. අඩු ගානේ ඒක නැහැ. ඒක ගෙවිලම ගිහින්. ඔය රේසරෙත් නැහැ. පේනවනේ. මෙහෙම මේ වගේ ඉතින් අනතුරු කරගන්න එපා ඉතින්. දැන් මේක ලොකු අනතුරක් වෙන්න තිබිච්ච දෙයක් නේ ඉතින්. මල්ලි ගිහින් ඉතින් වෙලාව හොඳයි යාගේ. පේනවනේ කපාගෙන ගිහින් ඉතින් කාලයක් මේක පැදලා මෙහෙම ඉතින් දන්නේ නැතුව ඇතුළට කඩයි යනකම් ඉතින් එයා දන්නේ නැහැ. ඒ වර ඉතින් මේක හෙලි හෙලි තියෙන්න ඇති. සද්දයක් එනවා. දැන් මේක ඉතින් අනිවාර්යෙන් ගෙවුනහම සද්දයක් එනවනේ. ඒව ඉතින් ගණන් ගන්න නැහැ කට්ටිය. බලන්න දෙක ඉතින් කොහොමද ගෙවිල ගිහින් තියෙන්නේ කියලා පේනවනේ. රේසරේ තියෙන ඉතින් කෑල් දෙක විතරයි. ඔය බෝල ටික නැහැ. ඒකෝ ඉතින් ඒ මගේ හැලිච්ච තැනක හොඳට ඉතින් හබ් එකට හානියක් වෙලා නැහැ. හබ් එක ඉතින් කඩලා ගියා නම් ඉතින් තව ලොකු ගානක් යනවා. ඔය දෙන්නේ ඉතින් ඒ කියන්නේ රේසරේ ඔයිල් සීල් එක. ඒක ඉතින් ඔය ඔච්චර ඇතුරු කලින් එකේ. මේ තියෙන ඉතින් රේසරේ. ඔය જાති රේසරයක් ගැහුවේ. මේකේ නම්බරේ මං හිතන්නේ 6004. ඔය තියෙන්නේ 6004. ඔය රේසරේ ගිනත් ගැහුවේ. ඔය තියෙන ඉතින් රේසර් එක අහගන්න ගමන්. හැබැයි ඉතින් හබ් එක නම් කැපිලා කරලා මුකුත් නැහැ ඉතින්. රේසර් එක ගන්න බැස්සා. ඔය තියෙන්නේ අර වතුර යනවට අනම්ම නම් වලට ඉතින් තියෙන එක. ඕක නෑ ඉතින් ගන්න දෙයක්ම තිබුණ නැහැ කලින්. ඔක රුපියල් 300ද කොහෙ දුන්නේ? කොට්ට ටිකක් තියෙන ටිකක් ඩැමේජ් වෙලා. ඒක දන්නේ නැහැ නේ ගෙනාවේ නැහැ ඉතින් ආයේ තිබ්බ විදියටම හයි කළා. බ්‍රේක් ලයිනර් දැම්ම හැබැයි ඕකේ. ඔය තියෙන්නේ බ්‍රේක් ලයිනර් සෙට් එක දාගත්තා. ඔය තියෙන තිබුණු ටික තිබුණු බ්‍රේක් ලයිනර්. ඔය තියෙන ඉතින් හයි කරගත්තට පස්සේ දැන් ඉතින් බබා වගේ තියෙනවා. එහෙනම් කට්ටිය ඉතින් අදත් මේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න තව කෙනෙක්ට බලන්න. මම හැමදාම කියන වගේ ඉතින් සතියේ සැරයක්වත් මේ වගේ දේවල් බලන්න බයිසිකලේ. මොකද ඉතින් ලොකු අනතුරක් වළක්වා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.